අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. අරි මල්ලි. අද මොකද්ද තිබ්බේ? මාත් සමග මෙතන ඉන්නේ මේ බන්ධනාගාර වැලිකඩ බන්ධනාගාරයේ අධ්‍යක්ෂ කොමසාරිස් ජෙනරාල් තුමා. අම්මාත් එක්ක මෙතන ඉන්නේ අපේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුමා. එතුමාගේ සම්පූර්ණ සහයෝගයෙන් තමයි මේ සම්පූර්ණ වැඩසටහනම කරේ. විශේෂයෙන්ම කාන්තාර ඇඳවියන් පිළිබඳ මම සොයා බලන්න මීට මාස කීපයකට කලින් මෙහි ආවා. ඔවුන්ගේ අඩුපාඩු දැක්කා. ඔවුන්ට උනුත් සිරකරුවොත් මිනිස්සුයෝ කියන මානසිකත්වයෙන් තමයි අපි වැඩ කළ යුත්තේ. ඔවුන්ගේ තියෙන අසරණතාවේ චූටි දරුවෝ ඉන්නව ගොඩාක්, මව්වරු ඉන්නව ගොඩාක්, කාන්තාව සෑහෙන පිරිසක්. හැබැයි මෙතුමාගේ දැනගන්න ලැබුණ මෙතුමාගේ කතා කරලා අහන්න දැන් හිටියා වගේ තුන් ගුණයක් විතර වැඩි වෙනවා හැම වෙලාවෙම. මේ මං හිතන්නේ මද්‍රව්‍ය ප්‍රශ්නේ නිසා මද්‍රව්‍ය ලබා ගැනීමට බැරි කාන්තාවන් තමයි ගොඩක් අය සික් ලෙඩ්ඩු වෙලා ඇවිල්ලා තියෙන්නේ. උන් වැරදි කරලා මද්‍රව්‍ය අහුවෙලා ඒ වගේ. ඉතින් මං හිතනවා මේක සමාජ සංශෝධනයක් කියලා. සමාජයේ පුරාවට තියෙන විශාල හැබැයි රජයකට කන්න බොන්න දීලා ලෙඩට බෙහෙත් දීලා හිරකාරයෝ බලා ගන්නවා කියන එක ඇත්තරම හරි අපරාධයක්. අපේ රජයේ සල්ලි ගොඩාක් මේකට වියදම් වෙනවා. අපේ බන්ධනාගාර අයිති අපේ අධිකරණ ඇමතුමා විජේදාස රාජපක්ෂ ඇමතුමා අද උදෙත් මාත් එක්ක කතා කරා. මේකට එන්නත් හිටියා. එතුමාට එන්න බැරි වුණා. කොහොම වුණත් එතුමාත් කියන්නේ මේකට අපි මොනවාරි ක්‍රමවේදයක් තියෙනවා. රිමාන්ඩ් බන්ධනාගාර පිරි ඉතිරි යමින් ඔහේ පොඩි වැරද්දකට ටග සමහරු ඉන්නෝ ඐඩෙන්ටි කාඩ් එක නැති ඉඳ හිරේ ගිහිල්ලා. සමහරු ඉන්නෝ රසපාර්ශික වර්තාව ගන්න බැරුව ඉන්න. නීතිපති දෙපාර්තමේන්තුවේ පරක්කු වීම නිසා හිරේ ඉන්න. මං හිතන්නේ ඒ නිසා මේ කාන්තාවට ලොකු අසාධාරණයක් කරනවා. ඉතින් අපි මේ බඩුමුට්ටු දුන්න විතරක් නෙවෙයි ඒගොල්ලන්ට ඒව සදැන් අපේ අමාත්‍යංශයේ යටතේ කවුන්සිලින් පටන් ගන්නවා. මේ වැරදි කරපු අය ඇයි ඒගොල්ලෝ වැරදි කරේ? ඇයි ඒගොල්ලන්ට මෙහෙම වුණේ කියන එක පාදලා දීලා හොඳ මඟට ගන්න පුළුවන් විදියට කටයුතු කරන්න සූදානම්. මම ඉතින් මෙතුමා කතා කරගෙන. ඇත්තරම මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා ගරු අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යතුමිය ගීතා කුමාරසිංහ මැතිණියට. එතුමියා ඇත්තරම ප්‍රවීණ කලාකාරණියක්. ඉතින් එතුමිය බොහොම සංවේදී හදවතක් තියෙන රාජ්‍ය අමාත්‍යතුමියක්. එතුමිය දැක්කා මේ බන්ධනාගාරයේ විශේෂයෙන් කාන්තාවන් හා දරුවන් මේ ගත කරන ජීවිතය සම්බන්ධයෙන්. ඉතින් අපි මොන දේ අපි ඒගොල්ලන්ට ලබා දුන්නත් අඩුපාඩුකම් තියෙනවා. මොකද මේ වෙනකොට බන්ධනාගාර ජනගහනය 31000 ඉක්මවලා යනවා. කාන්තාවන්ගෙනත් ඒ ගැටලුව තියෙනවා. ඉතින් ඒක නිසා එතුමිය ඇත්තරම විශේෂයෙන් සංවේදී වුණා. සංවේදී වෙලා මේ බන්ධනාගාරයේ රැඳවියන්ට අවශ්‍ය අඩුපාඩුකම් ඒ එතුමියගේ අමාත්‍යංශයේ ප්‍රතිපාදන වලින් ලබා දෙන්න කටයුතු කරා. මේදී වැදගත්ම දේ තමයි අපි ඒ අමාත්‍යංශයත් එක්ක මේ ඉදිරියේදී මේ රැඳවියන්ගේ රැඳවියන්ට මේ උපදේශන සේවාවක් ලබා දෙන්න එකඟ වුණා. ඒක අපි බන්ධනාගාරය තුළ ස්ථාපිත කරනවා. එතකොට අපේ රැඳවියන්ට කාන්තා රැඳවියන්ට පුළුවන් ඒගොල්ලන්ගේ තියෙන ගැටලු සම්බන්ධයෙන් ඒ උපදේශක වරුත් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලන්ට උදෙක් උපදේශනය පමණක් නෙමෙයි මාර්ගෝපදේශනයත් ඒගොල්ලන්ගේ තියෙන ගැටලු වලට විසඳුම් ලබා දෙන්නත් අපිට කටයුතු කරන්න පුළුවන් අද දින. ඒ නිසා මම ගරු අමාත්‍යතුමියට මේ අවස්ථාවේදී මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා මේ අද දින ආරම්භ කරපු කාර්යය සම්බන්ධයෙන්. ඒ වගේම දැන් මේ වන විට අධික තදබදයක් තියෙනවා. මේ තදබදයේදී එකක් ඔවුන්ගේ පහසුකම් සෞඛ්‍ය පහසුකම් පිළිබඳව ගැටලුවක් තියෙනවා. මොකක්ද ඒකට ගන්න පියවර? දැන් මේ වෙනකොට අපේ වෛද්‍ය අධ්‍යක්ෂකතුමා අවට අවශ්‍ය උපදෙස් දීලා තියෙනවා. සියලුම අධිකාරීන් නිකුත් කරලා තියෙනවා. දැනට බන්ධනාගාරවල තියෙන ඉඩකඩ පුරුදු කරන්න මේ වෙනකොට කටයුතු කරගෙන පවතිනවා. විශේෂයෙන් ඉංජිනේරු අංශය. ඉතින් අපි එලිමාන් සිර කඳවුර වල මේ වැඩි වෙන ජනගහනයෙන් කොටසක් රඳවැයීම සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා. ජනාධිපතිවරණයේ කතාව තමයි දැන් ඉදිරියම තියෙන්නේ. ඉදිරි ජනාධිපතිවරණය කොහොම වෙයිද? මේ ආණ්ඩුව මොනවා වෙයිද? ඉදිරි ජනාධිපතිවරණය හරිම තීරණාත්මකයි. මේ රටේ ජනතාව ආර්ථිකව හෙම්බත් වෙලා ඉන්නේ. මිනිස්සුන්ට නමුත් මේ රට මේ තත්ත්වයට හරි හදාගත්තේ අපේ ජනාධිපතිතුමා. කොහොම හරි මේක පිටරටින් ණය ගෙනෙල්ලා එතුමා ලොකු උත්සාහයක් කරා මේ කරන්න. ඉතින් අපි ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා
මේ වෙලාවේ අවශ්‍යම දේ ජනාධිපතිවරණය නෙවෙයි මම හිතන්නේ. මං කළා මේ රටේ තියෙන මේ ආර්ථිකය කඩාවැටිච්ච රට ගොඩ ගන්න එකයි වඩා වැඩක. හැබැයි මේ බොහෝ අය කියන්නේ නම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කියන්නේ මැතිවරණයක් නෙමෙයි වැදගත් කියලා උන්ට මැතිවරණය දිනන්න බැරි හින්දා කියලා කියන්නේ. නෑ මම නම් එහෙම හිතන්නේ නෑ. එහෙනම් මැතිවරණයක් තියන්න කියන තව කෝටි ගණක් වියදම් කරන්න කියන්නේ. මිනිසුන්ට ජීවත් වෙන තියෙන සල්ලි ටික ඔක්කොම අරගෙන මැතිවරණ තියලා මොකක් හරි ඒ විදිහට කරන්න පුළුවන් ඉතින් කැමති විදිහට. මෙතෙන්ට එන්න ඕනේ වැරදි කරපු නිසා මම එහෙම මේ විදිය කැත කතාවක් කියන්න යන්නේ නැහැ කොටින්. ඒවා නිකන් ද්වේෂ සහගත සිතුවිලි. එහෙම අපිට නිතීර්ණය කරන්න බෑ මෙතන ඉන්න මාධ්‍යවේදීන්ගෙන් මෙයා යන්න ඕනේ ඉන්නේ මෙයා බෑ ඒ මගේ වැඩක් නෙවෙයි නේක නමුත් මම පුද්ගලික වශයෙන් හිතන දෙයක් තමයි අපේ රටේ ලොකු ආර්ථික ප්‍රශ්නයක් තියෙන රටක් අපිට ගොඩාක් ප්‍රශ්න තියෙන රටක් සමහර මන්ත්‍රීවරු කිව්වේ රජයේ මන්ත්‍රීවරු කියනවා කියලා මැතිවරණයක් එපා කියලා නමුත් මට මැතිවරණයක් තිබ්බත් එකයි නැතත් එකයි මම මේ දේශපාලනයට වඩා හොඳ ජීවිතයක් ගත කරා මීට කලින් එක මේ මුළු ලංකාවම දැන්. සාල ගාමන් ෆැක්ටරිස් ගොඩක් කරගෙන සිනමාවේ ඉයලින්ම ඉරපු කෙනෙක්. ස්විට්සර්ලන්තේ පුරවැසිකම ඉතින් මට ඒ සියල්ල අතාර මොනවද මේවා? ඒ ඔක්කොම අතාරලා ආවේ දේශපාලනය තුලින් මේ වගේ වැඩක් කරන්න හිතාගෙන. එහෙම නැතුව ඉතින් මට මන් දන්නේ අනිත් කතන්දර අනිත් ඈගෙන මන් දන්නේ 225ට මාව දාන්න එපා. පව් එක කරන එක. මම 225 මමත් മന്ത്രി කෙනෙක් වුණා තමයි අමති කෙනෙකුත් වුණා නමුත් මම වැඩ කරා මගේ ජීවිතේ මගේ හොඳම ස්වර්ණමය කාලෙන් අවුරුදු 14ක් දේශපාලනය වෙනුවෙන් වැය කරා ඒක මට ආයේ කවදාවත් ගන්න බෑ මම ඔබතුමේ හිතන්නේ මේ රට පත් කරව තත්ත්වයට පත් කරේ මහ ජනතාවද මේක මේ රට මේ තත්ත්වයට වැටුනේ පිලිසු එහෙම හිතුවලා කරේ නෑනේ හොඳ රට දියුණු කරන්න සිංගප්පූරුවක් කරන්න කියලානේ මේක ඡන්ද ඉල්ලලා කිව්ව හැම එකනම සිංගප්පූරු දැකලා තියෙනවද ඒගොල්ලෝ මහජනතාව කල් ගෑනේ මේ සිංගප්පූරු යනවා ඇති දැන් ඉස්සර නම් ගිහිල්ලා නැතුව ඇති මං කියන්නේ මහජනතාවට දොස් කියන්නත් බෑ කාටවත් දොස් කියන්නේ නෑ මම හරි මාර්ගයට ගන්න මේක එච්චරයි මේක කාටවත් දොස් කියලා වැඩක් නෑ ඉතින්